සුබසන් ධ්‍යාවක්. නිවාල් සිතුවිලි සිතනා සිතක් උදාරයි. නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි. වැඩම කර වදාළ ගරුතර මහා සංඝරත්නයෙන්ද, ඒ වගේම ප්‍රධාන ලේකම්තුමනි, ගරු සෙප්නි සහෝදරයා ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම ජායල ප්‍රදේශවාසීනි, මගේ ව්‍යාපාරික හිතවතුනි, ඔබට ඕනේ කොයි වගේ නායකයෙක්ද? මෝඩ ප්‍රශ්නයක් ඇහුවයි කියලා එතනදි ඉස්සෙල්ලා. අපේ වසර 76ක අතීතයේ පුරාවටම නායකයෝ හිටියා. අපි දැනගෙන හිටියද? ඇත්තටම අපි දැනගෙන හිටියද මේ නායකයෝ අපිට අපේ රටට සුදුසුම නායකයෝ කියලා? අපි දැනගෙන හිටියද? මේ පිළිබඳව ලෝකයේ දැනුම ප්‍රචාරණය කරන, ඒ වගේම දැනුම බෙදාහරින බොහොම ප්‍රබල පුද්ගලයෙක් හිටියා. මෙයාට ලොකු පිපාසයක් තිබුණා මේ ප්‍රබල නායකයෝ කොහොමද බිහි වෙන්නේ කියලා. හිටපු ගමන් කොහෙන් හරි ඉපදිලා නිලුම් මලක් පිපුණා වගේ නායකයෝ බිහි වෙනවා. රටවල් වල රටේ තියෙන ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය, කෘෂිකර්මය උඩු යටිකුරු කරන නායකයෝ බිහි වෙනවා. ඒ වගේම ව්‍යාපාරවල අපි ව්‍යාපාරිකයෝ හැටියට බොහොම පුංචියට පටන් අරන් බිලියන ගණන් වටින ව්‍යාපාර වස්තු තියෙන ධනස්කන්ධයක් සහිත ව්‍යාපාර ගොඩනගනවා. මේක කොහොමද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා පුංචි තවත් ප්‍රශ්නයක් තියෙනවා, සමා වෙලා මේ ප්‍රශ්නට අත උස්සන්න. කාගේ හරි අදහසක් තියෙනවද පුංචි ව්‍යාපාරයක් මේ ජායල නගරය අවට පටන් ගන්න ඔබ මාසික වේතනයක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්? අත උස්සන්න බලන්න. පුංචි ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙනවා. බොහොම ස්තුතියි. එක්කෙනෙක් මත උස්සනවා, දෙන්නයි තුන්දෙනයි. ඔව්, ටික ටික අත ඉස්සෙනවා. හොඳයි. ව්‍යාපාරයක් පටන් ගන්න ඔබ රැකියාවක් කරන ගමන්, මේ වෙනකොට මාසික වේතනයක් ලබන ගමන් ඔබගේ හිතේ කොනක සීනියක් තියෙනවා, මම ව්‍යාපාරයක් කරන්න ඕන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලන්න ඕන, මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් තියෙනවා. අඩු ගානේ අපි සත්‍යන්තයකට මාසිකට අවුරුද්දකට සැරයක්වත් හොඳ නිවාඩු නිකේතනයකට යන්න ඕන, පොඩ්ඩක් සැපෙන් ඉන්න ඕන, සතුටින් ඉන්න ඕන. හැමතිස්සෙම නහයන් අඩාගත්තු ගමන් අරක නෑ මේක නෑ කියාගෙන ඉන්න පුළුවන්ද අපිට? මාසික වේතනයක් ගන්න පුද්ගලයෙකුට මේ වෙනකොට ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම හීනයක් මා තමයි. ඉතින් ඒගොල්ලන්ගේ මනසේ තියෙන පුංචි ව්‍යාපාරිකුත් පොඩ්ඩක් කරගත්තොත් හොඳයි කියලා රැකියාවක් කරන්න පලන් අරන් පළවෙනි අවුරුදු පහේ, දෙවෙනි අවුරුදු, ඊට පස්සේ ඊළඟ අවුරුදු පහේ, අවුරුදු 10යි, 15යි, 20යි, 30යි, 35යි, පළවෙනි දරුවා, දෙවෙනි දරුවා, තුන්වෙනි දරුවා, හිස කෙස් ඉදිලා කොණ්ඩි වැටිලා මගේ වගේ වෙනකොට හිතෙනවා දැන් නම් මොන හරි කරන්න ඕනි කියලා. අන්තිමට පෙන්ෂන් යනවා සතයක්වත් නැහැ. හෙට පෙන්ෂන් යන්නේ අද දවසෙත් account එකේ 75ක්වත් නැහැ. ඊට පස්සේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට හම්බෙන අනිත් දීමනා ටික දරුවන්ගේ දීගතල දීමනා දීලා ඉවරුනාට පස්සේ 75ක්වත් නැහැ. හිඟමනට තමයි වැටෙන්නේ. පැන්ඩෝල් පෙත්තක්වත් දරුවෙක්ගෙන් ගන්න බැරි තත්ත්වයකට උදා වෙනවාපත් වෙනවා. ඉතින් මේ මට මෙහෙම හිතනවා වගේ ඔබටත් ඔහොම හිතනවා වගේ මේ පිපාසයත් තිබිච්ච පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයා මොකද කළේ? ජිම් කොලින්ස් කියලා තමන්ගේ වැඩ කරන පැය කණ්ඩායමක් එකතු කරගෙන වැඩ කරන පැය 17000ක් විතර වැය කරලා ඉවරලා, වඩහිත එක පුද්ගලයෙකුට ඕක කරන්න බෑ, කණ්ඩායම ගොඩක්. හෙව්වා ඇත්තටම මේ උඩු යටිකුරු කරන නායකයෝ කොහොමද බිහි වෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ හොයාගත්ත මෙන්න මේ විදිහට නායකයෝ වර්ග කීප දෙනෙක් ඉන්නවා. පළවෙනි නායකයා තමයි කාර්යශූර නායකයා. එහාට දුනවා, මෙහාට දුනවා, කඩියා වගේ. හරිම කාර්යශූරයි. මම හිතන්නේ ඊ අපි වීඩියෝ වලත් දැක්කා, මෙතන හරිම කාර්යශූර විදිහට මේ මඩාස් කරනවා, මෙයා සූදානම් කරනවා. කාර්යශූරයි. කාර්යශූරයි කියලා කියන්නේ තමන් අනිත් කෙනෙක් කී කී ඉන්නෙත් නැහැ, හොයලා බලලා වැඩ කරනවා, දඩ බඩ ගාලා වැඩ කරනවා. මේ කාර්යශූර නායකයා, එහෙම නැත්නම් highly capable individual, අපේ රටේ නායකයෙක් හැටියට පත් කරගන්න සුදුසුද? කාර්යශූර නායකයෙක් අපි හිතුවා කාලයකට කලින්, ඔව් සුදුසුයි, ගැව්වා පොලසන්න දැඩියමයි අපේ නියම නායකයා, අපේ highly capable individual කාර්යශූර නායකයා පත් කරගත්තා කියලා ඇරියා. ඊට පස්සේ හොඳ පරිපාලකෙක් ඉන්න ඕන මේ රටේ සම්පත් පාලනය කරන්න. මේක හරියන්නේ නැහැ. එහාට මෙහාට දුවනවා වුණාට, වැඩ කරනවා වුණාට පරිපාලනයක් නැහැ නේ. පිරිස් පාලනය දන්නෙත් නැහැ, සම්පත් පාලනය දන්නෙත් නැහැ. අපි හොඳ පරිපාලකයෝ පත් කරගත්තා. තාප්පෙටම හේතු කරලා ගෙල්ල ඇරියා. ඊට පස්සේ දක්ෂ නායකයෝ තෝරගත්තා. දක්ෂ නායකයෝ කියන්නේ යම්සි සිද්ධියක් වෙච්ච ගමන් රෙඩිලි, කියන්නේ ඉක්මනටම ක්‍රියාත්මක වෙලා තීන්දුව తీරන ගන්නවා. හරි හෝ වැරදි ඉක්මනට අපේ කලින් එක්කෙනාට, මේ එක්කෙනාට, කලින් එක්කෙනාත් එහෙම එක්කෙනෙක් තමයි.
හැබැයි අපි දැක්කා අසාර්ථකයි. මේ නායකය වර්ග තුනම අසාර්ථකයි අපි හිතේ අපි තෝරගත්තු. හතරවෙනි එකේනා පළදායි නාගයා කරන දේ සාර්ථක වෙනවා. අත ගහන දේ හරියනවා. හැබැයි ප්ලෑන් කරන ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය සාර්ථක වුණාට දීර්ඝකාලීන සැලැස්මක් නැහැ. වෙන්න තියෙන ගැටලු මොනවද කියලා හිතලා පිළිතුරක් හොයාගන්න පුළුවන් විචක්ෂණ බුද්ධිය දුරදක්නා නුවණක් තිබුණත් පාවිච්චි කරන්නේ නැහැ, තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැත් නෑ. මට මතක් වෙන්නේ පරණ චිත්‍රපටියක් පර්සෙප්ෂන් පර්සෙප්ෂන් කියලා මේ චිත්‍රපටිය තියෙනවා. ඉන්සෙප්ෂන් ඉන්සෙප්ෂන් කියන චිත්‍රපටියේ රඟපානවා ඔව් හීනවලින් හීනවලට යනවා, හීනවලින් හීනවලට යනවා. ඒ කියන්නේ හීනක ඉඳලා තව හීනකට යනවා, ඒ හීනේ ඉඳලා තව හීනකට යනවා. එච්චර හිතන්න පුළුවන් කියලා ඔප්පු කරනවා මේ චිත්‍රපටියේ මිනිස්සුයෙකුට. ලියනාඩෝ ඩිකැප්‍රියෝ තමයි රඟපාන්නේ. ඔහු ගිහිල්ලවල මීට අවුරුදු ඉස්සරහට අවුරුදු 25ක් 30ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකවර වෙන්න පුළුවන් සිද්ධි ගණනාවක් ඔහු මනසින් දැකලා තීරණ තීන්දුව ගන්නවා. හැබැයි ඒක නරක විදිහට ඔහු භාවිතා කරන්නේ. මේ පුද්ගලයා පළදායි නායකයා නෙමෙයි. පළදායි නායකයා කියන්නේ කරන දේ කරන එක. හැබැයි අපේ රට අවුරුදු 76ක් තිස්සේ පිපාසයෙන් හිටපු නායකයා කවුද? ජිම් කොලින්ස් යාගේ පරීක්ෂණෙන් සමීක්ෂණෙන් හෙලි කරලා කියනවා ලෝකෙටම ව්‍යාපාර සාර්ථක වෙන්නේ රටවල් සාර්ථක වෙන්නේ ඒ වගේම කෙනඩිලා, ඉබ්‍රාහම් ලින්කන්ලා, මහත්මා ගාන්ධිලා, නෙල්සන් මැන්ඩෙලාලා බිහි වුණේ මෙන්න මේ වගේ නායකයෝ නිසා. කවුද? කාර්යසුර වෙන්නත් බෑ, හොඳ පරිපාලකයෝ වෙන්නත් බෑ, දක්ෂ පාලකයෝ වෙලත් මදි, පළදායි නායකයෝ වෙලත් මදි, ශ්‍රේෂ්ඨ නායකයෝ අපේ ලංකාවේ පසුගිය කාලයේ පුරාවටම වසර 76 පුරාවටම ප්‍රධාන ලේකම්තුණි ශ්‍රේෂ්ඨ නායකයෙක් නම් අපිට දැනගන්න නැහැ, දැක ගන්නත් නැහැ. ශ්‍රේෂ්ඨ නායකයෙක් කියන්නේ කවුද? අන්න අර ඉන්සෙප්ෂන් එකේ ලියනඩෝ ඩිකැප්‍රියෝට වගේ මනසක් තියෙනවා. වෙන්න තියෙන දේවල් අවුරුදු 25කින් හිතේන. එක පාට පාරක් කිලෝමීටර් 100ක් හදලා ඉවරලා ඊට පස්සේ ඩොලර් බිලියන ගන්න ණය වෙලා ජාතිය අන්ත අසන්න තත්ත්වයකට ඇද වැටෙනවා කියලා හිතාගන්න පුළුවන් පුද්ගලයා ඉන්සෙප්ෂන් එකේ හිටපු ලියනඩෝ ඩිකැප්‍රියෝ වගේ තමයි ශ්‍රේෂ්ඨ නායකයා. ඒ නායකයාගේ අවශ්‍යතාවය අපිට අවුරුදු 76 පුරාවටම තිබුණා. ඔබේ හිතේ තියෙන පුංචිම පුංචි අදහස ඔබ ගහලා තියෙනවා සමහරලාට බිත්තියේ. මම ව්‍යාපාරයක් ගොඩනගනවා. ව්‍යාපාරිකයන්ගේ හීන තියෙනවා. ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපාරයේ හීන බිත්තියේ අලවලා තියෙනවා. මගේ ව්‍යාපාරයට මම ඊළඟ කාර්තුවේදී ලාභයේ මිලියන 2යි උත්සාහ කරනවා පණ දාගෙන. ඒක හරියට මෙන්න මේ වගේ ඕවි ට්‍රැක් එක පදිනවා වගේ පණ දාගෙන පදිනවා, දාඩිය දාගෙන පදිනවා. එකම තැන ඔච්චර වැදගත් එකම තැන ඕවි ට්‍රැක් එක පදිනවා වගේ තමයි සමහර බිස්නස්. මගේ ව්‍යාපාරික සගයන්ගෙන් මම ඒක ඇත්තද කියලා අහන්නත් කැමති. එහෙම නේද? ඔබගේ මිත්‍රයන්ගේ සමහර ව්‍යාපාර එහෙම නේද? එකම පදින එකම තැන පදින ඕවි ට්‍රැක් වගේ. ඒකට හේතුව මොකද්ද? ඒ මනුස්සයා හිතනවා මගේ මොකක් හරි අවුලක් තමයි. අනේ මේවා හරියන්නේ නැහැ, මං අතහැරලා දානවා. මානසික වැද වැටෙනවා. ඔබ දන්නවද? ඔබේ හිතේ තියෙන වටිනාම දේ ඔබට නැතුව යනවා. මොකද්ද? විල් පවර් එක, ආත්ම ශක්තිය. ඒක නැතුව ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. ඔබට මිටියක් නම් ඔබට පේන්නේ ඇණයක් වගේ. ඌවා කෙරුවට හරියන්නේ නැහැ. අපේ රටේ වැඩි දෙනෙක් අනුර කුමාර දිසානායක අපේ අනාගත ජනාධිපතිතුමා කෙරෙහි පුංචි පුංචි සැක උපදවගෙන ඉන්නේ. ඔළුව ඇතුලේ තියෙන මිටියක් සහෝදරයා. පේන්නේ ඇණයක්. මේව අයින් කරන්න අමාරුයි. අද උදේ මගේ ලොකු නැන්දර කියන්නේ තාත්තගේ ලොකු නංගිට කතා කරලා කියනවා දෙයියන්ගේ නාමයට කකුල් දෙක අල්ලලා මදින්නම් මේසරේ මගේ දරුවෝ දිහා ඔයාගේ මුණුපුරෝ මිනිපුරෝ කියන හිතල වෙලා ඡන්දේ දෙන්න ලොකු නැන්දේ. බෑ උදේ ලොකු නංගි හම්බෙන්න ඉන්නකොට අයින් කාඩ් එක අරන් ගියා. උළුවෙන් සිස්ටම් එක අයින් කරලා දාන්න බෑ. ඒ ඩිස්කට් එක දැන් පරණයි අවුරුදු 30-40 ගානක්. ඒක අයින් කරන්න බෑ. මෙතන ඉන්නේ ඒ අයගේ මුණුපුරෝ මිරිපිරුවද? මේ ඉන්නේ විද්වත් මණ්ඩලයක්. මේ මිනිස්සු මෝඩයෝ වගේද පේන්නේ? හැබැයි ඒ ශ්‍රේෂ්ඨ නායකත්වයට උරුමකම් කියන අපිට රජෙක් එපානේ, අපිට රජවරු එපානේ, අපිට නායකයෙක් ඕනේ. ඒ ශ්‍රේෂ්ඨ නායකයා අනුර කුමාර දිසානායකරන් වෙන කවුද? හැබැයි ඔය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ නරක මිනිස්සු නෙමෙයි. ඒගොල්ලෝ රට අගාධයට දානවා, විනාශ කරලා දානවා, නැත්තර නැති කරලා දානවා, මහ බැංකු කුඩු කරලා දානවා. එහෙම කියලා ඒගොල්ලෝ ඡන්දෙට ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිත හොඳ ඇති අපි දන්නේ නැහැ. හැබැයි අපි ඒගොල්ලෝ දිහා බලන්නේ පැටි කිරියෙන්.
අතීතයේ සිද්ධි වලින් අපි බලන්නේ. හැබැයි ඒ මිනිස්සු කාර්යශූරයෝ නායකයෝ වෙන්න පුළුවන්, පරිපාලකයෝ වෙන්න පුළුවන්, දක්ෂ කළමනාකරුවෝ වෙන්න පුළුවන්, පළදායි නායකයෝ වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨ නායකයෝ නෙමේ සහෝදරයා. මේ කතාව අහගෙන ඉන්නවා නම් ඔබගේ හිතට ඔබගේ පපුවට තට්ටු කරලා අහන්න, අපිට ඕන ශ්‍රේෂ්ඨ නායකයෙක්ද, කාර්යශූර නායකයෙක්ද, දක්ෂ නායකයෙක්ද, පළදායි නායකයෙක්ද, එහෙම නැත්නම් හොඳ කළමනාකරුවෙක්ද කියලා. ඔබගේ බුද්ධිය නැමැති වස්තුව භාවිතා කරලා ඔබ ඔබගේ ඡන්දය පාවණේක පාවිච්චි කරන්න. ඔබ මෙතෙන්ට ආවේ නැති වුණාට කමක් නැහැ. ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ අතරතුර තව එක දෙයක් මට මතක් කරන්න තියෙනවා මම අවසන් කරන්න මත්තෙන්. ඔබගේ හිතේ සතුටක් ඇති වෙන්න ඕන කාලෙ මේක. අනේ අපේ ප්‍රශ්න ඉවරයි. 21 වෙනිදාම ප්‍රශ්න අපේ ප්‍රශ්න ඉවරයි. ඉවරද අපේ ප්‍රශ්න? අපේ ප්‍රශ්න ඉවරද? ඉවරයි. ඉවරයි කියලා හිතන්න. අනු කුමාර් ජානක සහෝදරයා ජයග්‍රහණය කරලා ඉවරද? ඉවරයි. ඉවරයි. එහෙම හිතනකොට ඔයාගේ ඇතුළේ තියෙනවා යටිහිත කියලා එකක්, සබ්කොන්ෂස් මයින්ඩ් එක. එයාට බෑ මේක දනද ඍණද ඇත්තද බොරුද කියලා හිතන්න. එයා හිතනවා ඉවරයි, දිරලා ඉවරයි, නියමයි. ඔයාගේ මූණෙන් ඔයාගේ ප්‍රභාව එළියට එනවා, ජයග්‍රාහී ප්‍රභාවයක්. දකුණු පැත්තේ ඉන්න විරුද්ධ පාක්ෂිකයා ඔයා දිහා බලන හරි සතුටින් ඉන්නේ. NPP එකට ඡන්ද දෙන්නේ වම් පැත්තේ ඉන්නේ හරි සතුටින් ඉන්නේ. ඇයිද කියන්නේ අපි විතරක් දුකෙන් ඉන්නේ? අපිට කවුරුනි මොන හරි කරයිද? රට අගාධිරියයිද? අපේ දරුවන්ගේ අනාගතේ මොනවා වෙයිද? ආර්ථිකේ කඩන් වැටෙයිද? බිස්නස් එක පාඩුටියයිද? මීය කාට මුකුත් හිතෙන්නේ නැහැ නේ. ඌ සතුටින් ඉන්නේ. ඔයාගේ පැත්තට හැරෙනවා. ඡන්ද දානවා. NPP කාරෝ කියන්නේ සතුටින් ඉන්න જાතියක්. සතුටින් ඉන්න කොටසක්. ඒක නිසා ඔබගේ හිත තුළ අනු කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා ඉවරනම්, 21 වෙනිදා අපිට උදා වෙලා ඉවරනම්, 22 වෙනිදා අපි ජයපන් බොනවනම්, ජයපන් බොනවා කියලා කියන හිත ඇතුලෙන් අපි ජයග්‍රහණය කරලා ඉවරයි. ඒක මේ මුළු විශ්වයටම යනවා. ඔබ අපි මේ ජයග්‍රහණේ මාවතට යනකොට අපිව කකුලෙන් අදින දේවල් තමයි පුංචි පුංචි අඩුපාඩු ඇදලා ගන්නවා. අරයාගේ කලිසම, මෙයාගේ තොප්පිය. ඔබ ඒ වලට පිළිතුරු දෙන්න යන්න එපා. ඔබගේ ගමන වෙනස් කරන්නයි හදන්නේ. ඔබ ජයග්‍රහී ලීලාවෙන් ඉන්න. අපි දිනලා ඉවරයි. අනු කුමාර දිසානායක සහෝදරයාට ජයවා! අනු කුමාර දිසානායක සහෝදරයාට ජයවා! බොහොමත්ම ස්තුතියි. You're watching the Life Traveler channel.